අයිබුවන් අපි අද කතා කරමු කොරළවැල්ලේ තාපසයා ගැන හැමෝටම පුදුමයි ඇති කවුද මේ තාපසයා කියන්නේ කියලා ඔහු තාපසයෙක්ුණේ සංගීතය තුලින් ඔහු ලංකාවට නැතිවම බැරි සංගීතඥයෙක් අපි අද ඔහු ගැන කතා කරමු ඔහු ඉපදුනේ මොරටුව කොරළවැල් ප්‍රදේශයේ වයස අවුරුදු 18 දී ශ්‍රී ලාංකික සංගීත ශාස්ත්‍රයේ ප්‍රවීණ සංගීතඥයෙකු වූ මොහොමඩ් ගවුස් මාස්ටර් හමු වීමෙන් පස්සේ ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය ඇති වෙන බව ඔහු පැවසුවා. ගවුස් මාස්ටර්ගේ වාද්‍ය වෘන්දයේ සමාජිකයෙකු ලෙස සේවය කළ තරුණ අමරදේව ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් වූ අශෝකමාලාහි සහාය සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්න ඉන්දියාවට එක්ක යනවා. මම චිත්‍රපටයේ මුලින්ම බලපු වෙලාවේ මගේ නම සහකාර සංගීත අධ්‍යක්ෂක යන මාතෘකාවත් එක්ක තිරේ එනවා දැක්කම මට පුදුම හිතුණා. ඒ වගේ ලොකු මාතෘකාවක් ගැන මම පුදුම වුණා. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. ඔහු වරක් පුවත්පතකට අවධාරණය කරලා තිබුණා. ගවුස් මාස්ටර්ට සහයවීම හැරණු විට අමරදේවයන් චිත්‍රපටයේ අසපුව ලෙසද කටයුතු කළා. ඔවුන් හාමුදුරන්ගේ ගීතයකටත් හඩක් සොයමින් සිටියා. මටත් එහි ගායනා කරන්න අවස්ථාවක් ලැබුණා. ඔහු පවසන්නේ මෙරට පුවත්පත්වල සිරස්තල ඔහුව කොරළවැල්ලේ තාපසයා ලෙසින් හඳුන්වා තිබුණා කියලා. ඉන්පසු වසර කිහිපයක් තුළ ඔහුගේ සංගීත දිවිය සමෘද්ධිමත් වූ අතර ඔහු සුනිල් ශාන්ත චිත්‍රසේන මහාචාර්ය දිරවීර සරච්චන්ද්‍රයන් වැනි කලා ශාස්ත්‍රයේ පුරෝගාමින් සමග කරට කර වැඩ කළා. මහාචාර්ය දිරවීර සරච්චන්ද්‍ර මහතා හමුවීම ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් සංදිස්ථානයක් බව අමරදේවයන් නිතර සිහිපත් කරනවා. ඔහුට ඉන්දියාවේ ලක්නව් සුප්‍රසිද්ධ භාජකාණ්ඩේ සංගීත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට ලංකාදීප කතෘ ඩී.බී. ධනපාලගේ සහය ඇතුව මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ද සහය වූ බව ඔහු පැවසුවා. සංගීත විශාරද ඩිප්ලෝමාව සහ වාද්‍ය විශාරද ඩිප්ලෝමාව උපයා ගැනීම සඳහා පස් අවුරුදු අධ්‍යයන වැඩසටහනක් හැදෑරීමට ඔහු වයස අවුරුදු 20 දී ලක්නව් වෙත 1953 ඔක්තෝබර් මාසයේදී පියාසර කළා. ඉන්දියාවේ සිටියේදී සුප්‍රසිද්ධ ඉන්දියා වයලීන වාදක වීජී යටතේ වයලීනය හැදෑරීමට ඔහුට අවස්ථාව ලැබුණා. ජොග් වීජී යනු විෂ්ණු ගෝවින්දයන්යි. වරක් ලක්නව්හිදී මට මතකයි මම පණ්ඩිත රවිශංකර් විසින් වාදනය කරන ලද තනුරට, ඒ කියන්නේ රාගයක් වයලීනය මත වාදනය කළා. ඒ ඇසෝ පණ්ඩිත රවිශංකර් මගේ ගුරුවරයා වීජීට කිව්වා, "ජොග් ඔබේ ගෝලේ මෝරේ." ඔහු රාගයට හඬ දෙන විට ඔහුගේ ගැඹුරු කටහඬ අනුනාද වෙනවා. ඔහු ආපසු පැමිණි පසු ඔහු කරදිය සහ නල දමයන්ති වැනි සුප්‍රසිද්ධ චිත්‍රසේන මුද්‍රා නාට්‍යවල සහ පබාවති විසන්තර බවකඩතුරා වැනි වෙනත් මුද්‍රා නාට්‍යවල සහ රන්මුතු දුව දෙලොවක් අතර රන්සලු සහ ගම්පෙරළිය වැනි චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂකවරයා වුණා. ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය සංගීත ශාස්ත්‍රයේ පණ්ඩිත අමරදේවයන්ගේ දායකත්වය අතිමහත්. ඔහු ශ්‍රී ලංකේය ජන සංගීතයේ සම්භාව්‍ය රාගවලට ඇතුළත් කරමින් ශ්‍රී ලංකේය සංගීතයේ විවහාරයක් නිර්මාණය කළා. එසේ කිරීමෙන් ඔහු සිංහල චිත්‍රපට ගීත බොහොමයක් සිංහල පද රචනා සහිත ඉන්දියානු තනු අනුකරණයක් වූ එකල පැවති ප්‍රවණතායවේට එරෙහිව ගියා. ඔහු වර පවසා තිබුණා, "මට වෙනසක් කරන්න උනා." එකල සංස්කෘතික පරිවර්තනයක් සිදුවීමෙන් පැවතුණා. මාවැනි අයනම් වෙනස් කරමින් සිටියා. සංගීත ශාස්ත්‍රයේ විප්ලවීය වෙනසක් කිරීමට මාගත් උත්සාහය ඊට ප්‍රතිචාරයක් ලෙස මා සිතුවා. හොඳ ජන සංස්කෘතියක් තිබුණත් අපිට අපේම කියලා දිනු සංගීත සම්ප්‍රදාය තිබුණේ නැහැ. බෙර ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පොහොසත් බෙර වාදන සම්ප්‍රදාය අපිට තිබුණද තනුවක් වාදනය කිරීමට දේශීය සංගීත භාණ්ඩයක් අපිට තිබුණේ නැහැ. නමුත් සිතාරයේ තබ්ලාව වයිලීනේ වගේ සියලුම වාද්‍ය භාණ්ඩ ආවි වෙනත් රටවල. මට මේ රික්තකය පිරීමට අවශ්‍ය වුණා. ඉතින් මම මගේ රට වෙනුවෙන් සංගීතය නිර්මාණය කරන්න පටන් ගත්තායයි. ඔහු ශාස්ත්‍රීය සංගීතයෙන් සහ ජනප්‍රවාදයෙන් ආභාෂය ලබාගෙන ලංකාවට ආවිනික වූ ශානරයක් නිර්මාණය කිරීමට තීරණය කළා. පණ්ඩිත අමරදේවයන් පවසන පරිදි මේ ශ්‍රී ලංකේය ජන සංගීතයේ මිශ්‍ර ඉන්දියානු සම්භාව්‍ය ශෛලියට එකල ඔහුගේ තරුණ පරම්පරාව ඇතුළු රසික රසිකාවියන් අතර හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. පණ්ඩිත අමරදේවයන් බොහෝ සම්මාන ගෞරව නාමයන් ඔහුගේ තුඩයට තබා ඇත. පිලිපීන රේම මැග්සසේ සම්මානය, ඉන්දියාවේ පද්මශ්‍රී සම්මානය, කලා කීර්ති විනය ශ්‍රී ලංකා ජනාධිපති සම්මානය, දේශමාන්‍ය ප්‍රංශයේ විසින් පිරිනමන කීර්තිමත් වෙවලිය ගෞරව සම්මානය ඉන් කිහිපයක් පමණයි. එක රැයකින් කීර්තිය සෝනවට වඩා වෙහෙස මහන්සි වී කැපවීමෙන් තම ආශාව පසුපස ගිය
පරම්පරාවක කොටසක් ලෙස පරම්පරා ගණනාවක් තිස්සේ පවතින ජනප්‍රියත්වය ලබා ගැනීමට මෙම සංගීත ප්‍රතිභාවට හැකි වුණා. මගේ ප්‍රේක්ෂකින් දකින්න විට මම මහත් ආශාදයක් ලබනවා. ඒ නිසා තමයි මම හැම වෘද්දකම ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග පවත්වන්නේ. ඒ මගේ ප්‍රේක්ෂකින් සමග සම්බන්ධ වීමට මට අවස්ථාවක් ලබා දෙනවා. ආශාවක් පසුපස හඹා යන කලාකරුවාට විශ්‍රාම ගැනීමක් නැහැ. මෙම කලාකරු රසික සුසංයෝගයේ ඉතා වැදගත් බව ඔහු පැවසුවා. ප්‍රේක්ෂකෙක් නැත්තම් ඔබ වතුරෙන් ගොඩගත් මාළුවෙක් වගේ කියා ඔහු පැවසුවා. ඒ නිසා සෑම ප්‍රසංගයකම පණ්ඩිත් අමරදේවයන් තම විශ්වාසවන්ත ප්‍රේක්ෂකයන්ට විශේෂ කැපකිරීමකින් උපහාර දක්වන්නේ සුහද ඔබ හදමඩලයි කියා. ඔහු සංගීත අධ්‍යක්ෂණය කර චිත්‍රපටිය අතර 1963 ගම්පිරලිය 1964 ගැටවරය 1965 සාරවිත 1966 දිලවක් අතර 1967 රන්සලු 1970 අක්‍රපහ 1970 ලක්ෂයට කොඩිය 1970 තුම්මං හන්දිය 1976 මඩොල් දුව 1988 සාගර ජලය මදි හැඳුවා උබහන්දා යන චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ඔහු කටයුතු කළා. ඉතින් ඔබට පුදුම ඇති වන්නකුවත්ත වඩුගේ ඩොන් ඇල්බර්ට් පෙරේරා අමරදේව ලෙස සම්ප්‍රාප්තිය ලබා ගත්තේ කොහොමද කියලා. එම නමේ නිර්මාතෘ තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයා. ඔහු සමග උන්නේ වියත් සංගමයක්. චිත්‍රසේන හේමකුමාර පිටවෙල ඉදිරිවීර සරච්චන්ද්‍ර ඩී.බී. ධනපාල ආනන්ද සමරකොන් සහ සුනිල් ශාන්තයන් තමයි ඔවුන්ගේ සංගමය උනේ. පණ්ඩිත් විෂ්ණු ගෝවින්ද් ජොක්සා උස්මාන් ඛාන් යටතේ සංගීතය හදාරලා 1956 දී සංගීත සහ වාද්‍ය විශාරද උපාධිය ලබා ගත්තා. සමස්ත ඉන්දිය වයලීන වාදන තරගෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තා. 1960 දී රම්මුතු දුව සහ ඔහුගේ පළමු ස්වාධීන සිනමා සංගීත අධ්‍යක්ෂණය කළා. ගුවන්විදුලි වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කරා මදුවන්ති ජනගායනා සහ විජේ ගීත නමින්. ඒකම බ්‍රිතාන්‍ය දෙවනි එලිසබත් රජිනගේ ඉල්ලීමක් පරිදි 1972 දී මාලදිවයිනේ ජාතික ගීය සඳහා තනු නිර්මාණය කළා. 1991 කැලණිය, 1993 රුහුණු සහ 1998 පීරාදෙණිය යන විශ්වවිද්‍යාල තුනකින් ආචාර්ය උපාධි ලබා ගත්තා. බහත්කාණ්ඩේ විශ්වවිද්‍යාලයේ 1991 දී එහි කීර්තිමත් සිසුන්ට හිමිවන පණ්ඩිත් යන පදවිය ඔහුට පිරිනැමුණා. 1927 වසරේ මොරටු ප්‍රදේශයේ උපත ලද පණ්ඩිත් අමරදේවයන් වස අවුරුදු 7 දී වයලීන වාදනය කිරීමට පටන් ගත් අතර පසුව ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් සංගීතඥයා බවට පත් වුණා. නව යෞවන වියේදී ඔහු ඒ වන විටත් වයලීන වාදනය කිරීමට අමතරව ගායනය සහ සංගීතය රචනා කළා. අශෝකමාලා චිත්‍රපටයේ ගායනය සහ රංගනය යන දෙකම ඔහු විසින් නව්‍ය සහ බහුවිධ කලාකරුවෙකු ලෙස පිළිගැනීමට ලක්වන විට ඔහුට වයස අවුරුදු 17ක්. හෙළේ මහා ගාර්ධර්වයා ලෙස කිරුළු පැලඳ සිටියද, ඊතර මෙතර ඉහළම ගෞරව සම්මානවලින් පුද ලැබුවද, පණ්ඩිත අමරදේවයන් එදිනෙදා සමාජයේ සමග මුහුණේ ඒ කිසිවක් සිදු නොවුණු ගානටයි ඒ ඇසිරීම රටාව ඊතරම්ම සරල වුණා. රසා වේශයට පත් වූ කල අමරදේවයන්ට විශේෂ ලෝකයේ අමතක වේ යනුවෙන් මහාචාර්ය සරච්චන්දයන් පින්නැති සරසවි වරමක් දෙන්නේ නම් සිය මතක සටහන් පුතියේ සඳහන් කරලා තියෙනවා. සරච්චන්ද්‍රයන් එළව ගිහින් මෙලව ආවා නම් නාට්‍යයට තනු නිර්මාණය කරවා ගනු පිණිස කොළඹ ගොස් පේරාදෙණියට කැඳවාගෙන ආ අයුරු මෙම කෘතියේ අපූර්වට විස්තර කරනවා. මුළු ගමනේදීම කිසියම් රාගාලාපයක් මුමුණමින් අතින් මුද්‍රා දක්වමින් නිලඹරෙහි පියාසර කරමින් හුන් ඔහු මා ගෙදරට පැමිණ කාර්යක නතර කළ විට යලි පොළවට බැස්සාසේ වටපිට බලා අපි පේරාදෙණියට ආව ඇදයි මවිත වී ඇසුවේ යනුවෙන් එහි විස්තර වෙනවා. එදින රාත්‍රියේ පේරාදෙණිය නැවතුණු අමරදේවයන්ට පසුදා උදේ පාන්දර තේ කෝපයක්ද රැගෙන සරච්චන්ද්‍රයන් කාමරයට යන විට ඔහු කඩිමුඩියේ ඇඳුම් ඇඳමින් හුන් බව එහි සඳහන් වෙනවා. එදින උදෑසන සිට තනු නිර්මාණ කටයුතු යොදාගෙන තිබුණද එදිනම පන්තියක්ද යොදාගෙන තිබූ බව අමරදේවයන්ට අමතක වුණා. එබැවින් තනු නිර්මාණය නවතා දුම්රියෙන් කොළඹ යෑම ඔහුගේ අදහස වුණා. ඉතින් කොහොමද දැන් යන්නේ? පරක් වෙනවනේ. පරක් වෙලා හරි යන්න ඕන. මාව ගිහිල්ලා ස්ටේෂනෙට ඇරලනවාද? පින් ඇති සරසවි වරමක් දෙන්නේ කෘති අනු සරච්චන්ද්‍රයන් හා අමරදේවයන්ගේ කතාබහ එසේය. එකල ටයිම් සාතනයේ පළකල ලංකාදීප පුවත්පත අනුග්‍රහයෙන් විසබ් බැතිගී ප්‍රසංගය පවත්වන්නට පාලන අධිකාරිය අදහස් කළේ 70 දශකයේ මැදභාගයේදී. අමරදේවයන් හමුවීමට ඔවුන් ගිය අතර ලංකාදීපෙන් කිව්වහම කොච්චර වැඩ තිබුණා නැවිත් බෑනේ. එදින අමරදේවයන් ඔවුන්ගේ ආරාධනාව පිළිගෙන පැවසු මුල්ම වදන වුණා.
එහි තේරුම අමර දේවයන්ගේ තරුණ වියේ සිහිපත් කිරීම ඉන්දියාවේ ලක්නව් බාච්කණ්ඩේ විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපන සඳහා යන්නට අමර දේවයන්ට අවස්ථාව ලැබුණු විට එකල ලංකාදීපයේ කතෘවරයා වූ සිටි ඩීබී ධනපාල මහතා ලංකාදීප අනුග්‍රහයෙන් අරමුදල සංවිධානය කළා. ඒ සඳහා සරච්චන්ද්‍රයන් ඇතුළු පිරිසකගේ සහයද ධනපාලයන්ට ලැබුණා. ඒ අරමුදල රැගෙන තරුණ අමරදේවයන් සිය අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නට ඉන්දියාව බලපිටත් වුණා. ඔහු එවෙලේ ලංකාදීපයේ සිහිපත් කළේ කෘතගුණ පූර්වකව. ඔහු ලංකාදීප බැතිගේ ප්‍රසංගයේ වේලාවට කලින් පැමිණියා. තනිවම තම කුඩා මෝටර රථයේ පදවාගෙන පැමිණි ඔහු විදුලි සෝපානය එනතුරු පසෙකට වී සිටියා. එතන සිටි බොහෝ පිරිස අමරදේව අමරදේවයි මුමුණමින් සිටියද ඔහු සිටියේ සුපුරුදු සරල නිහතමානී බව පළ කරමින්. එම විදුලි සෝපානයේ දිතා විශාල වූ කඹාදරෙන් ඉහළ පහළ යන තොටිල්ලක් වැනි පර්ණ තාලයක එවැනි පැරණි විදුලි සෝපානයක් මෑතක් වෙනතුරුම ගාලු මුවදර හෝටලේ තිබුණා. අමරදේවයන්ගෙන් එක් විශිෂ්ටත්වයක් වන්නේ සෑම සංගීත ආරක් පිළිබඳව මැදිස්ත ඇතකින් බැලූ සංගීතඥයෙකු වීමයි. එකල බයිලා රිද්ම සංගීතය ඇතමුන් හැඳින්වුවේ අවරගණීය සංගීත ආරක් ලෙසයි. අපිට කිසිම සංගීත ක්‍රමයක් නරකයි කියලා හෙලාදක කතා කරන්න බෑ. ඒවා සංගීතාංග. වේග රිද්ම ගීත් ගයන්නත් බයිලා ගත්තත් ඒවා සංගීතයේ අංග හු කිව්වා. මයිකල් ජැක්සන්ලාට බටහිර ගීතවලට ඇතම් පිරිස් විරෝධය පාන විට අමරදේවයන් කියේ මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රිය කරන බවයි. මම ජිම් රියුස්ගේ ගීතවලට හුඟක් කැමතියි. සමහර වෙලාවට මම ජිම් රියුස්ගේ ගීත ගායනා කරනවා. ඔහු පැවසුවා. ජෝතිපාලයන් ඇතම් විචාරකයන්ගේ නිර්දන විවේචනයට ලක්වෙද්දී අමරදේවයන් ජෝතිට තනු නිර්මාණය කර දෙන්නට මැලිනුවා. ජෝතිගේ ගායන හැකියාව තනුවක් ඉතා ඉක්මනින් ග්‍රහණය කර ගැනීමේ සමත් බව ඔහු ප්‍රසිද්ධියේ අගය කළා. ඒත් අමරදේවයන් සමග සම්මුඛ සාකච්ඡාවලට ගිය ඇතැම් අවස්ථාවල මාධ්‍යවේදීන් අමාරුව වැටුණු අවස්ථාත් තිබුණා. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ සම්මුඛ සාකච්ඡාවලදී කිසිවෙකුට පහර ගසන්නට ඔහු උත්සාහ නොකළ බවයි. අපි ටිකක් වැදගත් දෙයක් කතා කරමු. දිනක් එක් සාකච්ඡාවකදී ඔහු පවසා තිබුණා. ඔහු ඒක හොඳ අදහසක්. අපි මොකක් ගැනද අද කතා කරන්නේ? අපි සඳවනි ගැන කතා කරමුද මාස්ටර්? ඔව් ඒක හොඳයි. ඔහු ඊට කැමති වුවත් ඔහු ගෙතුලට ගොස් කිසියම් පොතක් සොයාගෙන ආවා. එම පොතේ ඇතැම් වැදගත් කරුණු ඔහු ධාරණය කරමින් සාකච්ඡාව පටන් ගත්තත් ටික වේලාවක් කරුණු දැක්කු ඔහු එකවරම සම්මුඛ සාකච්ඡාව නතර කරලා සඳවනි ගැන මම කතා කරන්නේ කාරි නෑ. ඕක කේමදාස එක්ක කතා කරන්න. සාකච්ඡාව එතනින්ම හමාර කළා. ප්‍රේමසිරි කේමදාසයන් සංගීත අධ්‍යක්ෂණය කළ සත්වෙනි දවසේ චිත්‍රපටයේ ගීත ගායනා කළ එච්.ආර්. ජෝතිපාල ලතාවල් පොළහ දනපාලුඩුවත්ත. එකල ගීත පටිගත කිරීම කෙරුණේ රාත්‍රී 10න් පසු. 10ට පටන් ගන්නා පටිගත කිරීම උදේ පාන්දර වෙනතුරුම කරනවා. නාරහැම්පිට සිලන් ස්ටුඩියෝක සංගීත අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රංගන ශිල්පීන් නිතර ගැවසුණු තැන. එහි පූර්වක කළමනාකාරවරයා ලෙස සඳහන්ව තිබුණේ මහා රංගනවේදී ගාමිණී ෆොන්සේකාගේ නම. රාත්‍රී 10ට පමණ ශබ්දාගාරයේ වෙනත් පටිගත කිරීමක් තිබුණා. ගයන්නේ අමරදේවයන්. ගීතය නිල් මානෙල් මල් පිපිලා. එකල ප්‍රකට කැසට් පට නිෂ්පාදකවරයෙකු විජේ රාමනායක අමරදේවයන් අසලම හිටියා. වෙනත් කිසිවෙකු පෙනෙන්නේ නැහැ. තව පැය භාගයක් දියන් විජය තවත් පිරිසකින් ඉල්ලා සිටියා. මොකද වෙලා තියෙන්නේ? හෙට උදේ මාස්ටර් ටේප් එක අරගෙන මිස් සිංගප්පූරු යන්න ඕන. එකල කැසට් පිටපත් කළේ සිංගප්පූරුවේ. එක සින්දුවක් අඩුවේ. ඒක වොයිස් කරන්න දාගෙන හිටිය අදහැන්දෑවේ. අමරදේව මාත්‍යාට ඒක අමතක වෙලා හඳයා බලන්න ගිහින් මම මැජෙස්ටික් එක ළඟ වාහනේ තියාගෙන රැකගෙන ඉඳලා ෆිල්ම් එක ඉවර වෙච්ච ගමන් එක ගිනාව. මෙවැනි අමතක වීන් අමරදේවගෙන් ජීවිතයේ අඩුවක්ම නැහැ. අමරදේවයන් සිංහල දැනුම මෙන්ම ඉංග්‍රීසි දැනුමත ඉතා ඉහළ බව කිව යුතුයි. වරක් කොළඹ රාජකීය විද්‍යාල රංගාලයේ පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රේක්ෂකාගාරයේ සිටි කෙනෙක් අමරදේවයන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ඉංග්‍රීසියෙන්. ඒට පිළිතුරු ඉංග්‍රීසියෙන්ම බලාපොරොත්තු වන බව ඉඟිපල වුණා. ජාතික ඇඳුම අඳින කිසිවිටක කැපී පෙනෙන්නට උත්සාහ නොකරන සිරුරෙන් කුඩා මෙම සංගීතඥයාට ඉංග්‍රීසි හරියට බැරිව ඇතැයි ඔහු සිතුවා වන්නට පුළුවන්. අමරදේවයන් ඔහුට පිළිතුරු දුන්නේ වියත් ඉංග්‍රීසියෙන්. ඔහු කතාව පටන් ගත්තේ මට පුළුවන් විදියට මම උත්තර දෙන්නම් යනුවෙන්. සංගීතයේ ගීතයේ පිළිබඳ ශාස්ත්‍රීය කරුණු අඩංගු එම පැහැදිලි කිරීම අනුව ප්‍රශ්නය ඇසූ පුජ්‍යලයාට කුමක් සිතුනාදැයි සිතාගන්නටවත් බැරුණා. පසු කාලෙක දයා රාජපක්ෂයන්ගේ රූපහානි රචනයකට අනුව නිර්මාණය කෙරෙනු සාපනුකර දරුවනේ ටෙලිනාට්‍ය තේමා ගීතේ ගායනා කරනු ලැබේ අමරදේවයන් විසින්. එහි නිෂ්පාදන කටයුතු කළේ සරත් සූරිය බණ්ඩාර මහතා. ගීතයක් සාර්ථක වෙන්න පදමාලාවත් සහ තනුවෙන් අපි ට්‍රැක් එක ගන්න ඉස්සරලා සින්දුව බලමු. අමරදේවයන් ප්‍රකාශ කළා. මේ සඳහා වේලාවක් හා දිනයක් ලබා ගන්නට දුරකථන ඇමතුම් කීපයක් දුන්නද වරක් අමරදේවයන් කිව්වේ මාලදිවයිනේ උත්සවයකට යන බව කි. ඔහු මාලදිවයිනේ ජාතික ගීය නිර්මාණයට පිටව ගොස් තිබිනේ. එය
දෙවන එලිසබෙත් රජිනගේ ආරාධනාවකි. අමරදේව මහතාගේ බිරිඳ විමලාවර දේව මහත්මියයි. ඇය විශ්‍රාමික නැටුම් ගුරුවරියක්. අමරදේව මහත්මිය සිය සැමියාවන ආචාර්ය අමරදේවයන් සමග ඔහුගේ සියමන සංස්කෘතික චාරිකා සඳහා ගායන ශිල්පිනියක ලෙස ඔහුට සහාය වුණා. ඇගේ සංචාරවලට ඇමරිකා එක්සත් ජනපදයේ, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ඉතාලිය, ඉන්දියාව සහ තවත් රටවල් ගණනාවක් ඇතුළත් වුණා. ස්වකීය ප්‍රකට කලාකාරිනියක වන ඇය 1959 වසරේ ඉන්දියාවේ සංචාරය කළ නියෝජිත කණ්ඩායමේ සමාජිකාවක් ලෙස ශ්‍රී ලංකාවේ සිට සංස්කෘතික චාරිකාවට සහභාගී වුණා. මෙම දූත පිරිස මෙහෙව ඇත්තේ ප්‍රසිද්ධ නර්තන ශිල්පී චිත්‍රසේන මහතා සහ ආචාර්ය අමරදේව මහතා විසින්. සංගීත අධ්‍යක්ෂකවරයා වුණේ අමරදේව මහතායි. අමරදේව මහත්මිය ඇගේ ශාස්ත්‍රීය පසුබිම ගොඩනගාගෙන ඇත්තේ ඉන්දියාවේ කලා ශාස්ත්‍ර ආයතනයේ. රුක්මණී අරුන්දෙල් මහත්මියගේ අධ්‍යක්ෂණය යටතේ මණිපුරි නර්තනය පරිපූර්ණ කරගෙන තියෙනවා. ඔවුන් දෙපළට එක් පුතෙක් සහ දියණියන් දෙපළක් උපදිනවා. පුතු තමයි රංජන අමරදේව. දියණියන් දෙදෙනා එක්කෙනෙක් සුභාණී අමරදේව, අනිත් දියණිය පියන්වදා අමරදේව. සුභාණී තම පියාණන්ගේ අඩිපාරේ යමින් ඇයට උරුම වූ පොහොසත් කලාත්මක පසුබිම මත පදනම්ව ඇය ඉන්දියාවේ නවදිල්ලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය මෙන්ම ඉහළ පිළිගැනීමක් ඇති ඩිප්ලෝමා ගෞරව ඇතුළු අධ්‍යාපන සුසුසුකම් ගණනාවක්ම ලබා ගත්තා. ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රීරාම් කලා කේන්ද්‍රයේ හින්දුස්ථානි සම්භාව්‍ය ගායනයේ වසර 6ක පාඨමාලාවක් හැදෑරුවා. ගායන ශිල්පිනියක ලෙස ඇයගේ කලාත්මක හැකියාවන්ට අමතරව ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, හින්දි, සංස්කෘත හා සිංහල භාෂා චතුර ලෙස හැසිරවිය හැකි. ඇය ශ්‍රී ලංකාවේ ෆ්‍රැන්කේස් කොළඹ සන්දානයේ පංස භාෂාව පිළිබඳව ඩිප්ලෝමා දාන්නේ. ඇය ජර්මානු භාෂාවද හදාරා සහතිකපත් ලබා ගත්තා. පළමු සහතිකය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් ජාතික සහතිකය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා. සුහානි ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාව එක්සත් රාජධානිය නව ශ්‍රීලන්තයේ, ඕමානිය, සිංගප්පූරුව, ඉන්දියාව, නේපාලයේ, ජපානයේ සහ පකිස්තානයේ වැනි විදේශ රටවල ගායන ශිල්පිනියක ලෙස කටයුතු කරලා තියෙනවා. ඇය ශ්‍රී ලංකාවේ, පකිස්තානයේ සහ ඉන්දියාවේද රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන වැඩසටහන් රාශියකද රඟපාලා තියෙනවා. ඊට අමතරව ඇය කොළඹ ෆීනික්ස් ඇඩ්වර්ටයිසින් ලිමිටඩ් පිටපත් රචිකාවියක් ලෙස කටයුතු කරනවා. අමරදේවයන් අනාගත තරුණ පරපුරත් ඇගේමට ලක් කළ කෙනෙක්. ඔහු තරුණ පරපුරේ උමාරියා සිංහවස සමගද ගීත ගායනා කළා. තරුණ සංගීත ශිල්පීන්ගේ නිර්මාණවල ශක්ති සම්පන්න බව අගය කළා. රූකාන්තට කිව්වේ ජනකාන්ත, මනකාන්ත, රූකාන්ත කියලා. ඉතින් ඒ වගේ ඔහු නව පරපුර ඇගයුම් කළ ප්‍රවීණතම සංගීතඥයෙක් කිව්වොත් නිවැරදි. පන්සලෙත් පල්ලියෙත් එකලස ගීතිකා ගැයූ ඔහු දක්ෂ වයලීන වාදකයෙක්. ඔහු අතින් නිම වූ අපූර්ව සංගීත භාණ්ඩය තමයි මැන්ඩෝවීනාව. 1927 දෙසැම්බර් 5 වනදා මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ උපත ලැබූ ඔහු WD ඇල්බර්ට් පෙරේරා ලෙසින් නම් කර වසර ගණනාවකට පසු අමරදේව යන නාමය ලබා ගත්තේ ශ්‍රී ලාංකීය නමක් ගැනීමට උපදෙස් දුන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ යෝජනාවකට අනුවයි. ඔහුගේ පියා කොරලවැල්ල ප්‍රදේශයේ වඩු කාර්මිකයෙකු වූ අතර බොහෝ සංගීත ගුරුවරුන් තම වයලීනයේ අලුත් වැඩියා කර ගැනීමට ඔහු හමු වීමට පැමිණෙනවා. ඔහු වයස අවුරුදු 7ක් වන විට ඔහුට ඔහුගේ පළමු සංගීත භාණ්ඩය ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ පියා විසින් නිර්මාණය කරන ලද වයලීනයක් තෑගි ලැබෙනවා. කොරලවැල්ල ධර්මෝදය පාඨශාලාවෙන් තමයි ඔහු මූලික අධ්‍යාපනය ලබා ගන්නේ. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ සංගීත ගුරුවරයා වූ WJ ප්‍රනාන්දුගේ උපදෙස් පරිදි කළුතර විද්‍යාලයට මාරු වෙලා සංගීතය හදාරනවා. හෙළේ සංගීත ශාස්ත්‍රයට අමතක නොවන දායාදයන් රසක් දායාද කළ මෙහි මහා ගාන්ධර්වයා රෝගාතුරව 2016 නොවැම්බර් 3 වනදා වසර 88ක් ආයු වළඳා සදහටම දෙනෙත් පියාගත්තා. මරණයට හේතු වුණේ හෘදාබාධයක්. සතියක ජාතික ශෝක කාලයක් සහිතව රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වන බව රජය නිවේදනය කළා. ඔහුගේ දේහයට දින 2ක් නිදහස් අනුස්මරණ ශාලාවේදී රාජ්‍ය ගෞරව පිරිනැමුම් අතර එය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු වතාවට නිදහස් අනුස්මරණ ශාලාවේ දේහය තැන්පත් කළා. අමරදේවයන් වෙනුවෙන් පර්චස් 100ක ප්‍රදේශයක් සහිත
ආරාමයක් ඉදිකිරීමට එවකට පැවති රජය තීරණය කළා. අපි එතුමාණන්ට නිවන් සුවත් වේවායි පතමු. මේ සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගැනීමක්. අමතක කරන්න එපා. Subscribe කරන්න. ස්ටුඩියෝ ජා.